ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට නිරතුරුවම මතක් කරන දෙයක් තමයි දානයක් දෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට ආයු වර්ණ සැප බල කියන දේ අපි දෙනවයි කියන එක. ඒ කාරණේ ඇත්තටම හිතනකොටත් හිතට ලකෝ සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේගෙන් තවදුරටත් දැනගැනීමට කැමති මේ දානයක් දීමේදී බෞද්ධයෙක් හැටියට කළ යුතු නිවැරදි මාකාරය පිළිබඳව තවත් පැහැදිලි කිරීමක්. මෙහිමයි දානයක් දෙද්දීන ඕන බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිතට අලංකාරයක් උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා දන් දෙන්න කියලා. කෙනෙක් දන් දෙනවා නෝනා මෙලවදී ලැබමි කියලා දන් දෙනවා. මෙලවදී ලැබෙමි කියන්නේ මම රැකියාවක් ලැබේවා මට බිරිඳක් ලැබේවා මට විවාහයක් හරි වේවා මගේ අධ්‍යාපනයේ දියුණු වේවා දැන් සමහරු ගෙනල්ලා අපිට දානි පූජා කරනවා. පූජා කළා කියන්නේ ස්වාමීන් වහන්සේ දෙසැම්බර් මාසේ අපේ දුවගේ ඕ ලෙවල් අනේ විභාගේ පාස් වෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා. එහේ මොකක්ද එයා කියන්නේ දන් දීලා මෙලවදී ලැබමි කියලා ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා. එයා දන් දීලා පරලොවදී ලැබමි කියලා දන් දෙනවා. ඒ කියන්නේ පරලොවේ දෙවියෙක් වේවා නැවත ශාස්ත්‍රීයක මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා එයා පරම්පරාවෙන් එන නිසා එයා දාන දෙනවා. අපේ සීයා අපේ ආච්චි අපේ තාත්තා අපේ අම්මා අහවල් ආරණ්‍යට අහවල් මාසේ අහවල් දානේ හැමදාම දුන්නා. ඒ දුන්න නිසා අපි දානේ දෙනවායි කියන කාරණේ එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා එයා හිතනවා මේ මහාන බමුණන් එහෙම නැත්තම් සාමින් වහන්සේලා මිල මුදල් හම්බ කරන්නේ නැහැ ආදායමක් නැහැ ඒගොල්ලන්ට බිරින්දෑවරු දරුවෝ නැහැ ඒ නිසා අපි ඒ අයට දන් දෙන්න ඕනේ කියන කාරණේ හිතමින් එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා එයා සතුට උදෙසා පමණයි දන් දෙන්නේ. එයා කෙනෙකුට ආහාර වේලක් දීලා ඒක කනවා දැකලා සතුට වෙනවා. කෙනෙකුට ඇඳුමක් දීලා එයා අඳිනවා දැකලා සතුට වෙනවා. ඊට වඩා දෙයක් එයා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෑම දානයක්ම මහත්ඵල මහානිසංස නැහැ කියලා. මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. මේ සෑම දානයක්ම ආනිසංස තියෙනවා. සුගතිය ලැබෙනවා. නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මහත්ඵල මහානිසංස දානය මොකද්ද? මේ සිතට අලංකාරයක් උදෙසා පරිස්කාරයක් උදෙසා දෙන දානයක් කියලා. මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? මේ රූපය අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත. මේ වේදනාව සංඥාව සංස්කාර විඥානයන් අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත. මේ ලෝකය දුකයි කියලා දැක්කා වූ හිත. මෙන්න මේ හිත ශක්තිමත් කරගන්න මේ සිතට පරිස්කාරයක් හැටියට දන් දෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දන් දීමේ සැබෑම අර්ථය මොකද්ද? දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දුන්නොත් මොකද්ද ලැබෙන්නේ? ආයුෂ වර්ණය සැපේ බලය. දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලැබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ දකින්නේ දානේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය. මොකද මේ ඇස යැපෙන්නේ ඇස පෝෂණය වෙන්නේ මේ ආහාරේ තුලින්ම. එහෙනම් මේ ඇස අනිත්‍යභාවයට පත් වෙනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා දන් දෙමින් දානෙන් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලැබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යයි කියන දකින මොහොතේම ඔබ දානිය නිසා මහත්ඵල මහානිසංස ලබාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතයේ ගිහි පින්වතුන්ලාට දානේ අත්‍යවශ්‍ය දෙයක්. දානෙන් තොරව මේ ධර්ම මාර්ගයේ අපිට ඉස්සරහට යන්න බැහැ. අපි යම් දවසක මේ ඇස මට අයිති නැහැ කියලා අතහැරෙන්න ඕනේ. මේක පටිච්ච සමුප්පන්නව ලැබුණ දෙයක් බව තමන් දකින්න ඕනේ. නාම රූප පත්‍ය නාම රූප නිසා සකස් වුණා වූ සලායතන. එහෙම පටිච්ච සමුප්පන්නව දැකලා මේ ඇස කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕනේ. එහෙනම් කවදා හරි මේ ධර්ම මාර්ගයේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේ ඇස පටිච්ච සමුප්පන්නව මට අයිති නැහැ කියලා එයා දකිනවා. හේතුඵල ධර්මය. එහෙනම් මේ ඇස මට අයිති නැහැ කියලා අත්හැරෙන්න යන ගමනක් නම් අපි යන්නේ සාක්කුවේ තියෙන පර්ස් එකේ තියෙන රුපියල් 100 දානිය උදෙසා අත්හැරින්න කැමති නැත්නම් අපිට මේ ගමන යන්න පුළුවන්ද? බැහැ. එතන සමාජයේ සමහරුන්ගේ මතයක් තියෙනවා අපි භාවනා කරන අය අපි දන් දෙන්නේ නැහැ කියලා. එහෙම පිළිසක් සමාජයේ ඉන්නවා. නමුත් ඒ ප්‍රකාශයේ ධර්මයට කොතනතවත් ගැලපෙන්නේ නැහැ. මොකද අනාගාමී ඵලයට උප්පත්ත උග්‍ර ගෘහපතිවරයා දන් දුන්නා. වේලුකණ්ඩගේ නන්ද මාතාව අනාගාමී ඵලයට පත් වෙලා දන් දුන්නා. විසාකාව අනේ පිළිසිටුමා සෝවාන් ඵලයට පත් වෙලා අප්‍රමාණ දන් දුන්නා. එහෙනම් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී මම භාවනා කරන කෙනෙක් මම දන් දෙන්නේ නැහැ කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ධර්මයට
පටහැනි දෙයක්. ඒ නිසා දානය අත්‍යවශ්‍යයි මේ ගමනේදී. දානෙන් තොරව යමිත ගමන යන්න බෑ. මොකද මුලින්ම අපි තෘෂ්ණාව කියන දේ සේ කරගන්නේ අතේ තියෙන මුදල කැප කරලා. එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. ඒ නිසා එක පැත්තකින් අපි දක්ෂ වෙන්න ඕනේ හැකියතාක් දන් දෙමින් ඒ දානේ සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එහෙම නැත්නම් දානෙන් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඔබ දන් දෙන්න හොරනම් ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වුණොත් අපිට ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්ද? ගමන් කරන්න බැහැ. එහෙනම් ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න නම් නිරතුරුවම අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් දන් පූජා කරන්න දක්ෂ වෙන්න.